අයිබෝවන් ඔබ සැමට සුබදවසක් ්‍රාර්ථනා කරනවා ඒවාගේම ඔබ සියලුම දෙනා ඉතස්වෙන් හා නීරෝගී වැඇතය කළ ම විශ්වාස කරන මකද ඒ නීරෝගීව ඉදිමේ ශක්තිය ර්මානව්‍යවශයෙන් ඔබසාත්තුයි ඒවාගේම මානව සමාජයේ ප්‍රගමණයටත් යහ පැවැත්මටත් අවශ්‍ය බුද්ධිශක්තිය හිමිවෙන්නේ මිනිසාට. අපි. ැමිට අනුමාන කරනවා ඇතැම් සතුන්ට බුද්ධිමය ශක්තිය පවතිනවා කියලා නමුත් ඒ බුද්ධිමයේ ශක්තිය මානවයා සතු ් පරාජය කරන්නට හේතුවෙන් න්නේෑ. ඒ නිසා මානව සමාජයේ ඉදිරිගමන සඳහා අවශ්‍ය බුද්ධිමයේ ශක්තිය හිමි පුද්ගලේ වශෙන් ඔබට හැකියාව තියෙනවා ඔබත් ටටත් ලෝකයක්ත් සූපත්කිරීම සඳහා. ඉතින් මානවයා සතු මේ බුද්ධිමේ ශක්තිය. නිසා ගල්ලුගයේ ජීවත්වූ මිනිසා අවදියෙන් අවදී ඉදිරියට ආවා. අවද අවදී ඉදිරියට ආවේ ඔවුන් සතුූ ඥාන සම්භාරය ඔවුන් සතු කුසලතා සමූහය ඔවුන් සතු සංස්කෘතික උරුමයන් සියල්ලම ඉදිරියට ආරගෙන. ඉති මේ ඉදිරි මේ දේවල් සියල්ල සම්ප්‍රේෂණය වනේ ඉගෙන ගැනීමකින් එහම නැත්තයි ඉගැන්වීමෙන් එහෙම ඉගැනීම ගැන්බීම සඳහාවශ්‍ය බුද්ධි ශක්තිය මානවයට නොති මුණනක් අපි තව මතුන් ගල්ලුගේ මිනිසුන් යම්යන් කාරයන්ට මුලපුරන්ඩවෙරදරණ ජාතියක් බාට පත්වෙලා තියෙනවා. එ කොහොමොේ තත් මේ දක්වා සමාජය කියැන ගතික ඒකකයක් මේ සමාජයේ ගතික පැවැත්ම සඳහා කවදා කොතනක හෝ ඇතිවුණු. ඥාන සම්භාරය තාක්ෂණය වඩ පුළුවන් සංස්කෘතික රටා වඩ පුලන් ඔය සියල්ල ඉදිරියට ගමන් කළ යුතුයි. ම සඳහන් කලා ඒ සඳහාවාශ්‍යය බුද්ධිය ශක්තියහිමි එකම පුද්ගලයා මිනිසා බාව. ඒ නිසා මානව සමාජයේ මේසිය නුමදේවල ඉදිරියට සම්පේෂණය වෙලා අධාප. bad dapat tahappaha sujiwiga pat latina itti menya sammbah hari diri de hawatwa gene a apadi ma awidi ma se nowidi ma labu ada apa nettulin apa Widi ma hawi di ma nowidi ma igenmakklebua igen vimakbahajan una et sebe mauga sebe mauga පාසන විධමත් අධ්‍යාපනය ඉටාමතරව විශ්ව විද්‍යාලය වෙනත් පාටමාලා යටතේ බොහෝ දේවල් ඉගෙනගෙන තියවා. ඉතින් මේ වසර ගණනාවක් තිස්සේ සහ දැනටත් අප ගන්න සියනුම දේවල් අප විසින් අත්පත් කරගනු ලැබුවාද නැහැ. අප ඇත්තටම සත්‍ය වශයෙන් සැබැවින් මේ ඉගෙනුක් ලැබ්වාදකල අපි කොහොමද තර්ක කරන්නේ. අප කිසියම් ඉගෙනුමක් අවසානේ. ආඩමක් අවශානයේ වෙඩ පුළුවන් පාසැල් ජීවිතය හමර කලාම් වෙන්න පුළුවන් සරසවි අධ්‍යහ අපපනේතිවෙඩ පුළුවන් ඒ ඉගෙනුමෙන් අප ලැබූ කිසියම් වටිනාකමක්. අපේ ජීවිතයත් නොහැර යනසේ. අපේ ජීවිතය හා වෙලි බැඳී පවතිනවාද අන්න ඒ තමයි අප ලැබූ ඉගෙනුම කොටම්ම සඳහන් කරනවාන අප අපගේ ජීවිතයත් නොහැර යන අපගේ චාර්යාව වෙනස් කරන බවට එහෙමනතන් චාර්ියාව ස්ථාවර පිළිබලකට හැඩගස්වන වඩිනාකම් සමුදායක් අපි ලබල තියෙනවනම් ඒ තමා අප ලැබු ඉගෙනුම වසෙන් අහඳුනාගත යුක්තේ. ඉතාම සරලෝම සඳහන් කරන්නම් එහෙමනං ඉගෙනුමක් කිය අපි සඳහන් කරන්නේ. කිසියම් කාල පරිච්චේදයක් තුළ වර්තමානය වෙන්ඩ පුළුවන් අති තෙවැෙන්ඩ පුළුවන්. අප ලැබූ අධ්‍යාපනයෙන් අපගේ ස්ථාවරචාර්යාමය වෙනසක් ඇතිවෙලා තියෙනවනම් ඒ ඉගෙනුමක් වශයෙන් අපේ හඳුන් වනුලා බනවා පුද්ගලයා තුළමානවයා තු ස්ථාවර ඇතිවුණු කල් පවත්නාචාර්යාමය වෙන සයිගෙනුමක්. ඉතින් මේ ඉගෙනුම අප විසින් අත්පත් කරගත් දෙයක් හෝ. අපට කිසිව කුවිසින් කිසි මාත්‍යයක් විසින් අත්පත් කරදැන් දෙනු ලැබුවක් විය හැකි. ඒත් එක්කම. ඒ ඉග ුමනම් ඉගැන්වීම කුමක්ද ඉගැන් පුද්ගලයා තුළ කල් පවත්න චාර්යාමය වෙනසක් ඇති කරන්ඩ. ස්ථාවරචාර්යාමය වෙනසක් ඇති කරන්ඩ කරනු ලබන පෙළඹවීම එහම නැත්තං ඒ සඳහා කරන උතව්ව පුද්ගලයා තුළ ස්ථාවරචාර්යාත්මය වෙනසක් ඇති කිරීම සඳහා කරනු ලබන පෙනඹවීම නැත් අන්දා එකත්ව්‍යා අපි සලකනවා. ඉගැන්වීම කියන කාරණය. එතකොට මානවයාට ඉගනීම සහ ඉගැන්වීම කියන කාරියන්ඩිත්ව එහහිම යෙදෙන්ඩ පුළුවන්. ඒ කුමනාකාරයට ඉගෙන්නුම හෝ ඉගැන්වීම අත්වත් කරගනු ලැබුවත් අපිට ඒ සඳහා උචිත ක්‍රමවේද තිබිය යුතුයි. එතකොට මානවශිෂ්ඨාචාරයේ ආරාම්පේද ආදිිගල්යුගේ සිට කිසියම් ඉගෙනුමක් සමාජය ලැබවා විශේෂයම ප්‍රද්ධානමාශයෙන්ම සිිස්ථාචාරයේ ගමන් මගී මසිලිමත්වන කොට අපි දකිනවා පුද්ගලයා කුඩා ජීවී පැටියා ඉගනීම සඳහා බොහෝ දුරට අනු ගමනය කළේ එකම ක්‍රමවේදයක්. ප්‍රධානමාසයෙන් ගල්යුගේදී, දඩයම්යුගේද. අනුකරණය කියන ශිල්පක්‍රමය භාවිත කලා යමක් ඉගෙනීම සඳහා. දැන් තමගේ දෙමාපියන් කරනදේ වැඩිහිටියන් කරන දෙ බලලා එ අනු කරණය කලා. එය වර්තමාන සමාජය ත අප දකිනෝ. ඉට අමතරව තමන්ගේ පියා සමඟ ධඩමේ ගිය දඩුවා, හොඳ තඩයක් කර්ුවෙක් බාට පත් වුණා. ඒවාගේම තමගේ පියා ගලකින් ආයු දෙයක් තනන හැටි දැක්ක දරුවා ඊට වඩ හමුවහත් ගල්ලායු දෙයක් තැනලා හොඳ දඩයක් කර්ුවයෙක් බාට පත් වුණා. ඒවාගේම තමන්ගේ පියා සමඟ ගොයි පලට හේනට ගිය දරුවාක් කෘෂිකාරමික වැඩබිමට ගිය දරවා දක්ෂ කෘෂිකාර්මිකයකු බාට පත් වුණා. තමන්ගේ පියා සමඟ සතුන් රැගෙන ගිය දරුවා හොඳ සත්ව පාලකෙක් නැත හොඳද ගොපල් ලෙකු බවට පත්වුණ. මේ සියල්ල කළේ අනුකරණය තුළිනෙ තොට අනුකරණය කියන්නේ. ඉතාම හොද ඉගෙනු ක්‍රමවේ දෙයක් පශයෙන් අප හඳුනාගනු ලබනවා. ඉතින් ඔය විදිහට අනුකරණය තුළින් සමාජයේ යම්යම් කාරණ යම්යම් වටිනාකම්. ඉදිරි සමාජයට සම්ප්‍රේෂණයේ පෙත්්ද අනුකණය පමණ ප්‍රමාණවත් නොවන යුගයක් අපටේලඹුණා. ඉතින් ඒ අවදියදිමකද කළේ අනුකණයට අමතරව අප යොදාගත්තා දේශන ක්‍රමය සමාජයේ ඉන්න භෞස්ත්‍රතයක උගත් කෙනෙක් පනිවරේෙක් නැත්ත භික්‍ෂූන් වහන්සේනාමක්ම්. තමන් දන්නා ශාස්ත්‍රය පතපොත කියවලා අනිත් ඇඩ කියල දුන්න. ඉතිං සමාජයේ බෞතරයක් ශ්‍රාවකයින් බවට පත්වෙලා තමට එළඹෙන විවේකයේදී. ඒ පතපොතට සවන්දිීල ඒ දේශනයට සවන්දීලා අධ්‍යාපනික වනයිතින් කොහොමූුණත් සරණ ඉගෙනුම් මිගැනිම් ක්‍රමවේද පැවති. දඩයම් යුගයසාඉන් පසු අවදිවලදී සමාජයේ උගතුන්සා ප්‍රාග්ඥීන් බිහිවුණා අද තරම් දියුණු ඉගෙනුමි ගැනීම් ක්‍රමවේද නොතිපියාවදියක. එත් එක්කම අපිට මතක් කරන්න වෙන යමයම් ආගම් ආගමික දර්ශනත්තෙක් කාතීතේ ඉතාම හොඳ ප්‍රබල ඉතාම ගුණාත්මක භහාවෙන් හෙබි ඉගෙනුමි ගැනීම් ක්‍රමවේදරාශයක් භාවිත වෙලාතිීෙනවා. එයත් හේත් වෙලාතිෙනවා සමාජය උගත් දැනුවත් ප්‍රාජ්ඥීෙන් බවට පත්වීම සඳ කොහොමුණක් අනුකරණය දේශන ක්‍රමය තුළ යම්යම් කාරණා උගත් සමාජයට, තාවතුරටාත්න් ඉගෙනුම් මිගැනීම් ක්‍රම ශිල්ප ගවේශනය කිරිමේ අවශ්‍යතාව මත්තු වුණ මොකද හේතුව සමාජය ජන ගහනේ වැඩි වුුණා සමාජවශ්‍යතා සංකීරන්න වුුණා ඒත් එක්කම කාර්මික විපල යත්ක ජ දන තාක්ෂණිකර යුගයක් සමාජටාව ඒත් එක්කම ජනගහනට තමන් ඉගෙන ගත් යුතුයි කියෙනන අවශ්‍යතාව දැනෙන්ට පටන් ගත්තා. ඒත් එෙකම යම්යම් සංස්කෘතික හර ඒවාගේම පජාතන්ත්‍රවාදී ූල ධර්ම සමාජකත වුණ මනෝ විද්‍යාත්මක අනවරණ ලෝකෙට ඉදිරි පත් වුණ ඒත් එෙක්කම විධ විශෂේ දහරාවන් බිහි වුණ ඒත්ෙක්ම ලෝකය. එක එකට සමීපවෙඩ පටන්ගත්තා සන්නවේදධනය ප්‍රවාහනයක්තෙක්ක වෙන මේ කාරනා නිසා පැවති ඉගෙනුම් මිගැන්නීම් ක්‍රමවේද පමණක් ප්‍රමාණවත් තුනේ නැහැ මේ නිසා මොක දනේ අලු තිගෙනු මිගැනනිම් ක්‍රමවේද අනාාවරණය කරගන්ඩ අවශ්‍ය වුණ විශේෂයම මේ නිසා ගොරුවරයාට සිද්ධ වුණා තමතමන්ගේ ඉගෙනුම් මිගැනීම් ක්‍රමවේද යම්ම් ඉගෙනුම් අවස්ථා නිර්මාණය කිරීමේ දීට උ්චිත රි ල න ගෙනනු ගැන් ම් ක්‍රමවේද ගවේශණය කරාണ සිද්ධ වුණ. දිම ලින් සඳහන් කළ ඉගනීම වගේ ඉගැන් වීම කියන. උමන කාරණයකට උනත්න් උචිත ක්‍රමවේ ද නැත් නම් ඇත්තටම ඉගෙනුමක් හෝ ඉගැන්වීමක් කියන කාරණ ශක්ෂාත් කරගන්න බැහැ. මේනි සම්මොකද වනේ බටහිර රටවල යම්යම් අධ්‍යනයන් කරන්න පටන් ගත් විශේෂයෙන්ම එක්දස් නවසියාසූ හයේද උත්ස් විසිනුතුන් එක්දස් නවසියානුවේ ලොට්ස්කි විසිනුතුන් ුුවරුන් විසින් භාවිත කරනු ලබන යම්යම් ඉගෙනු මිගැනීම් ක්‍රමවේද පිළිබන්ඳව අධ්‍යනයන් කරන්න පටංගත්තා. ඉදි ලංකාවේ ඒගෙනු මිගැනීම් ක්‍රමවේද පිළිබඳ අධ්‍යනයන් වීරලායි නමුත් ගුරුවරු විසින් භාවිත කරනු ලබන. එත්තකම තව සඳහන් කළ යුතු කරුණක් තියෙනවා ගුරුවරුන් විසින් සේනිගාණනාවකට විෂේ ගණනාවක් පාඩම් ගණනාවක්. ගෙනු ස්ථ ගනාවක් සැලසුම් කන්න කොට සිම් හේතුවක් මත එකම ගෙනුම් ක්‍රමේදේ හෝ එකම ගෙනුම් ශිල්ප ක්‍රමය භාවිත කරන්නේ කියලාපි විශ්වාස කරනවා. ඒ වෙනුවට ඔවුන් ජාතික අධ්‍යපනරමුණු වෙන්න පුළුවන් තමන්ගෙරාටේ ඒවාගේම විශාරමුණ වඩ පුළ මූලික නිපුුණතයි ගෙනුම් පල සමග සැලසුම් කරනවිට ඔවුන් නිරා යාසෙම යොම වෙනවා මේ ගෙනුම් අවස්ථාව සඳහා ඉතාමූජිතට ක්‍රමවේද මොනවාදයන්න පිළිබඳු. මෙන්න මේ නිසා බොහෝමයකි ගෙනුම්මි ගැනීම ක්‍රමවේදහ්‍රම ශිල්ප අධ්‍යපන ශේෂත්‍රය. තුළ භාවිත වන තත්ත්වයට පත්වුණ. ඉතින් අපි හඳුනාගණ්ඩ උත්සාහ කරමු ගුරුවරයකු විසින් භාවිත කරන ඉගැන්වීම් කම වේදහා කමශිල්ප මොනවාද කියන කාරණය පිළිබාදව. ඉතින් බොහොමයක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදහා කමශිල්ප ඔබ ආලතියනවා. ඔබ භාවිත කරලා තියෙනවා ඔබ පත්ත පොත සඳහන් වනම දැක්කලතිෙනවා ඒවාගේම ඔබට මග පෙන්නීම් ලැබිලා තිෙනවා බොහම් බෝ ඉගෙනුම් ිගැන්වීම් ශිල්ප්‍රම උචිත පරිදි භාවිත කරඩ කියලා එතකොට දැම්මම් මෙතන භාවිත කළ ඉගනුම් ක්‍රමවේද ඉගැන්වීම් ක්‍රමවේද ඒවාගේ ම ඉගෙනුම් ඉිගැනීමම් ශිල්ප ක්‍රම කියලා එතකොට දැන් ෝ බාහල ඇති දේශන ක්‍රමය සාකච්ඡා ක්‍රමය ඒවාගේ දේශන සාකච්චාක්‍රමය, දේශන ප්‍රදර්ශන ක්‍රමිය ඒබාගේම බුද්ධි කළම්බනය එත්තෙක්කම නාට්‍ය කරණය සුද්‍ර ඉගැනීම වගේ ක්‍රමවේදෝක ගොඩක් අහලා ඇති. ක්‍ර මේ ක්‍රමවේද අතරම අපි භාවිතකනව ශිල්ප ක්‍රම ඉගෙනුම ඉගැනීමම් ශිල්ප ක්‍රම ඉගුම් ඉගැන්වී ක්‍රමවේද. එ අපි මේ දෙකා අතර වෙනසත් හඳුනාගන්න ආවශ්‍ය වෙනවා. ඒත් එක්කම මේ ක්‍රමවේද අපදවේගත්තාම අපි ඉගෙනුම් ක්‍රමවේද කියලා හැඳින් නුමාට මේ අපිට තව සුවිශේෂි කරන්නක්. ගළලුවන් බෙනවා. අපි එක පැත්තකින් මේවා පි ඉ ඉගනුම් ක්‍රමවේද වශයනුත් පැත්තකින් ඉගැන් වීමේ ක්‍රමවේද වශයනුත් එත් එකම ත පැත්තකින් ඒක පුද්ගල නැතැන් තනි ඉගෙනුම් ක්‍රමවේද වශයනුතුන් ඒ පු්ග එම නැත්තං සමූහ ඉගෙනුම් ක්‍රමවේද වශයනුතුන් ඒත් එක්කම සමූහ ඉගැන්බී මේ ක්‍රමවශයනුතුන් බnettanන් tanनी genවமே cyම. ශයු අපි හඳුනාගන්නු ලබනව පිරිිබඳවමන් කතා කරන්න බලාපොත්තු වෙනවා. කොහො ුණත්න් අපි පොද්ද වේ ඉගෙනුම් මිගැනුම් ක්‍රමවේද. එහමනැත්තා ඉගැනවීමේ ක්‍රම ඉගෙනුම් ක්‍රම කියලෝ ඔය සයාල්ලට පොදවී භාවිත කරනු ලබනවා. තිම පළමුුව සඳහන් කරන්නම් ඉගෙනුම් මිගැනීම් ක්‍රමවේදහා. ඉගෙනුම් ශිල්ප ක්‍රමා අතර තියෙන වෙනස. ඇත්තනම අපිට ඉගෙනුම් මිගැනීම් ක්‍රමවේද ඉගෙන මිගැනුම් ශිල්ප ක්‍රම කියනක ප්‍රධන ේකාකකි. කරන්න බහැ එක් අවස්ථාවක ඉගැන්බී මේ ක්‍රමවේදයක් නැත්තයි ඉගෙනුම් ක්‍රමවේදයක් වන දෙය තවස්ථවස්ථාවකදී ඉගෙනුම් ශිල් පක්‍රමයක් ඉගැන්නීමේ ශිල් ප ක්‍රමයක් බවට පත්වන ම උදාහරයක්. අරගන්නද අපි හිතනො ගුරතුමිය සැලසුම් කළ පාඩමේ ප්‍රධහන ක්‍රමවේදය ප්‍රශෙන් සඳහන් කලතිනෙ කණ්ඩායම් ක්‍රමවේදේ. එතුර පාඩමේ සෑම පියවරක්ම ප්‍රධහන වශයෙන් ගලාගෙන යන්නේ කණ්ඩායම් ක්‍රමවේදය හරහා. ඇතුට කණ්ඩායම් ක්‍රමවේදය අර්ථවත් කරන්නට වඩා පලදායි කරන්නඩ ගුරතුමිය කණ්ඩායම් ක්‍රමවේදය තුළ ප්‍රශ්න කිරීම ප්‍රශ්න කරණය භාවිත කරන්නට පුළුවන්. එදෝට ප්‍රශ්න කිරීම භාවිත වෙන්නේ. කණ්ඩායම් ක්‍රමය සාර්ථක කරගැනීම සඳහා භාවිත වන ඉගෙනුම් ශිල්ප ක්‍රමයක් වශයෙන් ඒවාගේම ඒ ගුරතුමිය කණ්ඩායම් ක්‍රමය තුළ සාකච්ඡාකමය භාවිත කරන්න පුළුවන් එක් පියවරකදි එතකොට සාකච්ඡා ක්‍රමය භාවිත වනේ ශිල්ප ක්‍රමයක් වශයෙන් ඒ වගේම තවත් අවස්ථාවකදී ගුරතුමයට පුළුවන් දේශන ක්‍රමය යොදාගන්න පුළුවන්. දේශන ක්‍රමය යොදාගත් තම එය සාර්ථක කිරීම සඳහා ප්‍රශ්නසීම. ඒ වගේම ප්‍රදර්ශන ක්‍රමයකට, ඒව භාවිත වනේ ශිල්පක්‍රමවා සෙනතකුට ඇතැම් අවස්ථාවක ගෙනුම් ක්‍රම වේදේ වනදේම තව අවස්ථාවක ශල්පක්‍රමය බවට පත්වෙනවා. තවස්ථාව කිෙනු ශිල්ප්‍රමයේ බවට පත්වුණදේම තවවස්ථාව කිගෙනුම් ගැනීම් ක්‍රමවේදය බවට පත්වනතිම් මංහිතනවා ඉගෙනුම් ක්‍රමවේ දහා ශිල්ප ක්‍රමාතර තින වෙන ස්වභ හඳුනාගන්න ඇති කියලා එකයි මම කිවේ මේ දෙක පැහැදිරිි රේකාවකින් මෙනි කළ දක්වන්න බෑ කියෙන කාරණේ. එක් කොහොම වුනත් අපි දකින වර්තමානල් ලෝකේත් ශ්‍රී ලංකාව අධ්‍යාපන ක්‍රමය තුළන් බොහෝ ඉගෙනුම් ගැන්වීම් ක්‍රමවේද භාවිත වන ආකාරය. ඒ භාවිත වන ආකාරය පොද්ුවී අපි වර්ග කරන්න පුළුවන් ආකාර කීපයකට. ඇති ඒ ආකාරකීපය අපි වර්ගීකනයක් හැඩට අපි දක්වනවා. ඒක පුද්ගල නැත්තන් තනිවෙයි ගැන්වීමේ ක්‍රම. ඒක පුද්ගල ෙමනන් තනිවයි ගැනීම ක්‍රමවට අපිට ගණපුලන් ප්‍රදර්ශන ක්‍රමය කත්තනය. දේශ ක්‍රමය දේශන සාකච්ඡා ක්‍රමය ප්‍රශ්න භාවිතා කිරීම එ වගේම සාකච්ඡා ක්‍රමය බුද්ධි කළම්පනය නාට්‍යකරණය සුද්්‍ර ඉගැන්වීම ද මේවා අපි හඳුන්වන්නේ ඒක පුද්ගල ඉගැන්වීමේ ක්‍රම නැතන් තනිව ඉගැන්වීමේ ක්‍රමතුට ගොඩුවරයා මේ ක්‍රම භාවිත කරනවා හේවලෝ භාවිත කළ සිසුන්ට සිසුන්ව ඉගෙනුමට ලක්කනවාසිසුන් ගුරුවරයා විසි අනු ගමනය කන මේ ක්‍රමවේද මෙත යොමු වෙලා ඉගෙනුමක් ලබනො එවගේම තවයි ඉගැනවීම කම අපිට ගන්න පුළුවන් කණ්ඩායම් වශයෙන් නිගැනීමේ ක්‍රම. විශේෂෙන් මෙතැන ගණ්ඩ පුළුවන් හවුල් ඉගැන්නීම ටීම් තිචින් කෙනෙක හවුල්ලි ගැනමේ කියන්නේ ගුරුවරය. පමනක් තනිවනවෙේ ගුරුරුන් කණ්ඩායමක් වඩ පුළුවන් ගුරුවරයා තවත් සම්පත් පුදගලන් දායක කරගෙන වඩ පුළුවන් කරනු ලබන ඉගැන්වීම හවුල් ඉගැන්වීම. ඉතාම් අතරව තවවාර්ගීකනයක් අපිට ගණ්ඩ පුළුවන්. ඒක පුද්ගල ඉගෙනුම් ක්‍රමිශසලවේ ඒක පුද්ගල ඉගැන්වීම සමූහ ඉගැන්වීමේ ක්‍රම දැන් කියන්නේ ඒක පුද්ගල නැත්තන් තනිව ඉගෙනුම් ක්‍රම. ගේ නුම් ක්‍රම මොනවද පියවර ක්‍රමය අනාවරණ ක්‍රමය ගැටලු විසඳීමේ ක්‍රමය සමාකරණ ඇත්තා සමරූපණය තොට මේවා පුළුවන් ශිෂ්‍යාත පුළුවන් තනිව මානුගමනය කරන්න දැම් පියවර ක්‍රමේ පෝග්‍රම්් මෙතඩ් කියන එක එක පියවර පසු කරමින් තමගේ දක්ෂතාවනුව හැකයා මට්ටමානුව ශිශෂ්‍යා විසින්ම ඊලාළඟ පෙවර ලංඟාවනතකොට ඒ ක්‍රමේ තමා විසින් මනුගමනය කිරීමට ගුරුවලට යෝද වන්න පුළුවන්. එතුට ගෙනුම් පලේර ශිෂ්‍ය තමන්ගේ වේගයානුව ගමාන් කරතුට. ඒනිසම් එ බන්ඳු ක්‍රමවේද අපි හඳුන ඒ එක පුද්ගල නැතත් තනිව උගන්න ක්‍රමභශයෙන්. එත් එක්කම සමූහය ගෙනුම් ක්‍රම සමූහයක් එකතු වෙලා. කණඩායමක් එකතුවෙලා මොකද කරන්න අපේච් තෙගෙනුම් පළවෙත ලංඟාාවෙන්ඩ ක්‍රියා කරනවා. ප්‍ර කණ්ඩායම් ක්‍රමය ගැටලු විසන්ඳීම? ව්‍යාපාර ක්‍රමය අනාවන්න ක්‍රමේ ද මේවා පිශලකනවා සමූහේගෙනුම් ක්‍රමේතකොට ගුරුවරයට පුළුවන් සිසුන් සමූ හොයක්. මෙ මේ ක්‍රම බල ඉගෙනමි ගැනුම් ක්‍රියාවලිය යෝදධවානන්න තුර මේ ක්‍රම පිළිබඳු අපි වෙනවෙන නැමත කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං ද මේ ක්‍රම පොදුවමා සඳහන් කළේ ද අදා අපි මේ අවස්ථාව විශේ ශාවධහනය යොමු කරමු මේ ක්‍රමවේධාතරී ප්‍රධහන, ඉගෙනු ඉගැනීින් ක්‍රමවේර දෙකක් පිළිබඩු අපි මුලින් මාවදහනී යොමු කරමු අපි අතතන්දල භාවිත කන දේශන ක්‍රමය පිළිබඩව. දීර්ග ඉතිහාසයක් කැති ගැනීම් කමයක් හැටියට අපිට දේශන ක්‍රමය හඳුල ගණඩ පුළුවන් ඉතින් දේශන ක්‍රමය ඉතාම ප්‍රබල ඉක් යැ ක්‍රමය වුණා අතීතහින්ද ලමකද මමුලින් සඳහන් කලා අතීත උරුමයන් සියල්ල පරම්පරාවෙන් පරම්පරාවට අවදී අවදයට ඉදිරියට සම්ප්‍රේෂණය වීම සඳහා දේශන ක්‍රමේ බල පෑවා කියලා. න දේශන ක්‍රමය පිරිබඳ වර්තමානය තියෙන ඇතටම විවේචනසාවී රෝධතා. දේශන ක්‍රමය විවේචනය කිරීම සාමාන්‍යය සිරි තක්චාරිත්‍රයක් බවට පත්කරගෙන තියනවා බහුතරයක් විසින්. ඒකට හේතුවෙලා තියෙන දේශන ක්‍රමි තින නිසා රුතැන්. දේශන ක්‍රමී දිවිශේෂෙන්ම සිද්ධවෙනි දේශකයා විසින් යම්යම් විශේෂ මාතෘකා වෙන පුළලන් සංසිද්ධි වඩ පුළුවන් ඥාන සම්භාරයක් වඩ පුළුවන් ශ්‍රාවකයන්වෙත ප්‍රධානය කරනවා. වචනභාවිතෙන්, ආමන්ත්‍රණක විිලාශයෙන් උචත ශෛලියකින් අනිත්තායට ඉදිරිපත් කරනවා. එතකොට ඒක පාර්ශ වීව සංනිවේධනය ශ්‍රාවකයාවිත ගලා අනුව මනිසක් ඒ පැත්තෙන් නැවත මේ පැත්තට සංනිිවේධනය සිද්ධ වෙන්න ැහැ. මෙ මේ නිසා තමයි දේශන කරම ඉතාම දුර්වල නිසාරු. ්‍රායෝගි නොවන ගෙනනුම්ි ගැන්නියුම් ්‍රමේද ැට හඳුන් වන්නේ එක්කම එතන ගොරුවාධි පත්වය දේශකයාගේ ආධිපත්්‍යය තමයි මොකද දේශනය ආරම්භ කරන්නේ පාත්තාගනයන්නේ නිමා කරන්නේ තුට දේශන ක්‍රමේ නිසරු ඉගැන්වීම් ක්‍රමයක් කළ මේ හේතු නිසා අපේ හේතුටිකත් හඳුනා ගමු එක පැත්තකින් දේශන ක්‍රමය තුළ සිිෂ්‍යයාාට සක්‍රීිය වඩ අවස්ථාවක් නෑ පාඩමට සම්බන්ධ වඩා අවස්ථාවක් නෑ හුදු ශ්‍රවනය පමණයි. එතුට දේශකය දන්නේ සිසුන් කොයි තරන්දුරට මේ අවස්ථාවෙන් බටිනාකමක් ඉගෙනුමක් ලැබ්වාදගෙන කාරණය. ඒ බගේම පිරිස මේකින් ඒකා කාරිත්වයට හා වෙහෙස්සටවාගේම නීරස භාාවයට පත්වෙන්න පුළුවන් එතකොට කොයි තරම් මහන්සි වෙලා දේශනයක් කළ ඒ යින් අපේක්ෂා කලාර මුණනිෂ්ට සිද්ධ නොවෙන්න පුළුවන් මේ කත්දේශන ක්‍රමේ තියන දුරුවල්තාවක් හැරිීට අපිට හඳුනාගන්න පුළුවන්කම ලැබෙන ඒවාගේම දේශකයට නැත්තන් ගුරුවරයාට දේශන ක්‍රමී භාවිත කිරීමේදී තමාව නෙවත සවිමත් වඩ නිවැ ඇැතිවෙන්න පුනර් පෝෂණවෙන්ට අවස්ථාව ලැබෙන්නෑ මොකද තමාගේ ක්‍රියාදමම පිරිිබඳ දේශනය පිළිබඳ, තමා භාවිත ක්‍රමවේදය පිළිබඳව ආපිටට තොරතුරු ලබා ගැනිමි ක්‍රමවේදය ආඩුයි. මෙන මේ වගේ නිසා උත්තැන් නිසා දේශන ක්‍රමය යෝගෙන්නැහැ කියල වර්තමානයේ විවාදයට බඳුන් වෙලා තියෙනවා. එක් කොහොම වනත් දේශන ක්‍රමය අති තේබාගේම අදත් අපට ප්‍රබලෝ භාවිත කරන්න පුළුවන් ක්‍රමවේදයක් හැබැයි අපි එමන් දේශන ක්‍රමය වටිනාකමක්සාහප්‍රයෝජන රාසියක් ශිෂ්‍යාට පාසලට වෙනත් සමාජ කොට්ටාසයකට ඇතිවනාකාරයට යොදාගන්නේ කොහොමද කියලා අපි ැත්ෙන්ට ඕ එති අපි බලමු දේශන ක්‍රමය කොහොම පලදායිව භාවිත කළ යුත්තේ කියලා. එතකොට අපට පුළුවන් එහෙමනම් දේශන ක්‍රමය එක දිගටම දේශකයා සිංගුරතුමිය විසින් දේශනය පවත්වාගානෙන් නැතුව අපට පුළුවන් දේශන සාකච්ඡා ක්‍රමේටයන්න්න අප කතාගන්න මාතෘකාව පෙළිබන්ධව තොරතුරු අප සිසුන්ති ඉදිරිපත් කරලමන තුකීපය. මිනිිතුකිති පෙන් පසුවා අපිට පුළුවන් ඒ පිළිබඩ සිසුන්ගේ ප්‍රශ්නාහන්න ඒවාගේම ඒ ඉදිරි පත් කළ දේ පිළිබඳ ශිෂ්‍යාත හස් ගන්න පුළුවන් හතුොට සිශෂ්‍ය අදහසන් ිෂඉන්ගේ චෝදනා තියෙනවනන් ඒවා යෝජනා තියෙනව ඒවා අලු අදහස් වගේ දේවල් එන්න පුළුවන් එහමන දෙසන සාකච්ඡා ක්‍රමේද්‍යාපි උත්සාහවන්තවෙන්ඩෝනි පුළුවන්නන් සියලොම දෙෙන සප්‍රිය වසාකච්ඡාවට සම්බන්ධ කරගන්න. ඒවාගේම අනික්කානය තමයි මෙතන සියලු දෙනාගේ අවධානය ලබා ගැනීම වගේම විවිධත්ව ආරෝපනය කරන්න පුළුවන් අපි දැක් මිනිත්තු කපයක් දේශනය කලා ඉලයිට එය අතරක ලි සිසුන් සම්බන්ධ කරගත්තා නැවතාපයේ දේශනය ඉතිරි කොටසට යන්න පුුවන් අපිට වෙනත් උච්චිත්ත ප්‍රවේශ උචිත්ත ක්‍රමවේද භාවිත කරමින්. එතකොට අපිට ගොරු කේන්දිය ආධිපත්වයෙන් මිදිලා ශික්ෂකේන්දිය භාවය සිසුන්ගේ ධහනාත්මක පෙළැඹීම එ වගේම සිසුන් ෘප්තිමත්වනා කරිගෙනුම අවස්ථාව අපිට ඇති කරන්ඩ පුළුවන් දේශන සාකච්ඡා ක්‍රමේයට යොමවීම තුළින්. ඉතිං අපිට පුළුවන් මේ ක්‍රමවේද පාසල් විශේමාලාවේ හැම විෂයක් සඳහාම භාවිත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉල්හට දේශන ක්‍රමේ පළදායු භාවිත කරන්න පුුවන් තව අවස්ථාවක්. තව ක්‍රමවේදයක් තමයි දේශන ක්‍රදර්ශන. සහ දේශන සඳහා ආධහරක භාවිතය. එතන්ද අපිට පුළුවන් ඒ දේශනයේද්‍යපි කතාකරන කරුණ පිළිබඳ සංකල් පෙහමනනැයි කරුණු හොඳින් පැහැදිලි කිරීම සඳහා සංකල්ප සාධනය කිරීම සඳාපිට පින්තූර ආපෘති සිද්ධ්‍යාම්ප වගු ප්‍රස්ථාර වගේ දේවල්. එහමනැත්තන් සුදු සීගැෙනුමිගැනීම ආ දහරක භාවිත කරන්න පුළුවන්. ඇතුට ශිශ්්‍යාව දහනය වෙනස්වෙනවා ශිෂ්‍යාගේඒකා කාරිත්වය කියන එක වෙනස් වෙලා යනවා. එවගේ ශිශ්‍ය ඒ පිළිබඳ ධනාත්මකෝ ප්‍රතිජනනාත්මකෝ පෙළමෙන්ඩ යොමුුවෙන්ඩ පුළුවන් මේ විවිධත්වය තුල ඒවාගේම. තමනුත් තිගෙනුම අවස්ථාවට සම්බන්ධයිකෙන හැගීමම ශිෂ්්‍යා තුළ ඇති වෙන්ඩ පුළුවන්. ඒවාගේ දේශන ප්‍රදර්ශනයේදී අපි. අදර්ශනය කිරීමට ගන්නා දේ සියලුම සිසුන්ට හොඳින් නිරීක්්චනය කරන්න පුළුවන් වැන්නඩෝනි. ඇතැම්ම අවස්ථාවලද ඔුන්ට අශ්‍යවෙන්ඩ පුුවන් ඒ පිළිපට තොරොතුරටිකක් ලිියා ගන්න. ඒ ඇඳ ගන්න ඒ සටහන් කරන්නඩ. ඒ භාවිත කල ඉගෙනුම සම්පත ස්පර්ෂ කරලා බලන්න. එතකොට මෙන්න මේ අවස්ථාශිෂ්‍යයට ලබාදීම තුළින් ඉගෙනම වඩාත් අර්ථවත්වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට දේශන ක්‍රමේ පලදායි කර ගැනීම සඳහා ගුරුවරයට පුළුවන් දේශන ප්‍රදර්ශන වගේම දේශනය සඳහා ගෙනමි ගැනිමි සම්පත් ඇතුළත් ආදහරක භාවිත කරන්න පුළුව. මොක දෙකුට ඒ පිළිබඳ සසුන්ගේ අදහස්සේෙනවා.ඒවගේ අදහස්ස අදහස් ගැටීමෙන් නවා අන්දහස් මත්වේන්ඩ පුළුවන්. නව නිර්මාණාත්මකා. අදහස්වාගේම නොවත්පාදන බිමෙන් පසුබිීම ඇතිවෙන්ඩ පුළුවන්. ඒ පිළිබඳ සිසුන්දරන මතිමතාන්තර තර්ක විතාර්ක ඉතිරිපත් කරලා වඩා හාරවත් තිගෙනුම අවස්ථාවක් ක අපිට ඇතිකරගන්න පුළුවන්. එවාගේම, ේශන ක්‍රමේ සාථක කරන්ඩා අපිට තව දුරටත් භාවිත කරන්ඩ පුළුවම් දේශනය අතර් දුර ප්‍රශ්න භාවිත කරා්ඩ මමලිනුත් සඳහන් කළ අපි ප්‍රදර්ශන ඉගෙනම සම්පත් භාවිත කරල යම් අවස්ථාවක් දේශනයමගේින් යටත් ඉට පස්සේ පසු කලා වස්ථාව පිරිබඳ ප්‍රශ්නහල සිසුන් ඒ දේශනය තුළ ඔයි කොතරම් ප්‍රස්ථ මට්ටමකට ලංගාවුුණනාද ලංඟාවෙලා නැත්තං අපි කොහොමදෝවන්ව නැවත පෝෂණය කරන්නේ පුනර් පෝෂණය කරන්නේ කොහොමද කියන තැනට ගිලා නිවැරැදි කරමින් සිසුන් ඉදිරියටට අාගෙන අන්න්න පුළුවන්. ඒ සඳහා සිසුන් සියනුම දෙෙන සම්බන්ධ කරගත්තහැගේ ආකාරයෙන් ප්‍රශ්න වගේම සිසුන්ටත් ප්‍රශ්න කිරීමට අවස්ථාවදෙන. න් අදහස් සෝජන අවස්ථා සිසුන්ටත් ලබාදීල් අපිට දේශනකමේ වඩා අර්ථවත් පලදායිදයක් බට පත් කරන්න පුළුවන්. එත් එක්කම දේශනකමේ තව තුරටත් පලදායි කරන්නනං අපිට පුළුවන් දේශනය අත්තරතුර සාරල්ල ක්‍රියාකාරකම්වල කෙටි කාලයක් ක්‍රියාකාරකම්. මොනවද ශාරාංශකරණය, දෙබස් නිර්මාණය වෙනත් නිර්මාණයකට සිසුන් යොමු කිරීම ඒවාගේම අවශ්‍ය විශේෂ වැදගත් කරුණුත් තියෙනවනන් ලියාගණන්ඩ සටහන් කරගන්ඩ සිත්තුන් යොමු කරන්න පුළුවන් ඒවගේම භගුවක් ප්‍රස්ථාරයක් වගේ දෙයක් හදන්න ගොඩන ගඩ ඕන ඒකට අවස්ථාව දෙන්න පුළුවන් වෙනත් නිර්මාණාත්මක ක්‍රියාකාරකමගේ හොදවන්න පුළුවන් පර මෙින්න මෙයා කාරයට දේශනය අත්තර තුර යම්යම් ක්‍රියාකාරකම්ම ලපිට සිසුන්ව නිරථ කරවීමෙන් දේශන ඒකාකාරීව පවත්නා දේශනයෙන් සිසුන්ව මුදවලා ඔන්ට විවිධත්වයක් තෘප්තිය එලටවහස අඩු බවක් ලබාදීලා සිසුන්නේ පිළිබඳව යම්කිසිආකාරය තෘප්තිමත් භාවයට පත් කරන්න පුළුවන්. ඉතින් මෙ මේයා කාරයරා අපිට පුළුවන් ද මේ ක්‍රමවේද ිඳ අබෝධ කරගන්නකොට ඔබට තේරුම් ගන්ඩ පුළුවන් දේශනකමය ඉගෙනුමි ගැනම් ක්‍රමවේදවලින් ඉවත් කළයුතු නිසාරු ක්‍රමවේදයක් නෙවෙයි. මොකදක් අපට පුළුවන් දේශන සාකච්චා දශන ප්‍රධංශන ප්‍රශ්නකිරීම දේශන අත්තර ක්‍රියාකාරකම්මී යෙදවීම කියන. විදත්වයක් දේශන කමේට ලබාදීලා අපට පුළුවන් සිිසුන් සාක්ක්‍රීියව සහාගි කරවන්න්න ඔන් තෘප්තිමත් කරවන්න පුළුවන් ඒගේ මෞට පවිධත්වයක් දේඩ පුුවන් ඉගෙනම කරේ පොලබවන්න පුළුවන් ද්‍ර මේක හැම ගුරුවරයාටම කරන්නට බැහැ නොමත් මේ සඳහා උනන්තුවක් තියෙන දක්ෂ ගුරුවරයාට පුළුවන් දේශන ක්‍රමේ ඉතාම පලදායිව භාවිත කරන්න ඉතිං අපි අපිට ඇත්තටම දේශන කම ඉවත් කරන්න බැහැ. මොකද අපිට පුළුවන් ද සි. ීරු විශයකරුණු සංකීන විසේකරු රාශයක් තියෙන අවස්ථාවක අපට කාලයේ ප්‍රමාණවත් නැත් නම් අපට පුළුවන් මේ ක්‍රමවේද බහ විත කරමින් ඒ අධික ගැම්බුරු විශාල ප්‍රමාණයක් පවතින විසය කොට්ටාසයක් වැඩි ප්‍රමාණයකට එකම අවස්ථාවේ දෙන්න ඒ ඒත් එක්කම හෝ ඉගෙනුම සම්පත් ඉගෙනු ධාරකවශ්‍ය වෙන්නෑ මෙතන. අඩු වියදමකින් මේක පලදායිව කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒවාගේම සිසුන් තුළ පාඩම් දෙකක් විශය කොට්තාශ දෙකක් අතර සම්බන්ධ තාව ගොඩනාකන්්ඩ. ඒවාගේම සිසුන්ගේ අවධහනය පෙළඹවම දිනාගන්න. ඒවාගේම සිසුන්ගේ මානසික සූදාන මඇති කරන්න. ඒවාගේ මඇතැම් සංකල්ප සංජානනය කරවීම සඳහා. එදීම පෙරදැන්ම මත්තාක් කිරීම සඳහා. ඔය වගේ කාරණ සඳහා අපිට දේශනකමි තවදුල්රත්භාවිත කරන්නඩ පුළුවන් ඉති මම ඔබට යෝජනා කරනවා දේශනකම පලදායිව සැලසුම් කරන්න දැන් අපි හිතමුකු අපේ පුරුව වැසි අධ්‍යාපනය විශේති අපිට සිද්ධ වෙනවා ඇතැම් ගැඹුරු මාත්ෘුකා. අපි හිතනවා ලෝකයේ මනද ශ්‍රී ංකාවේ බලේවි මධ්‍ය ගත කිරීමී ඉතිහාසය. තු අපිට දිගු පරාසයක් ඊළන්ට ශ්‍රී ලංකා වේවී වස්ථාදාක සභවල විකාශනය වගේ පුළුල් මාතෘකාවලදී අපිට පුළුවන් අරදේශන ක්‍රමය තුළ අර මා මුලින් සදාහන් කළ ක්‍රමවේද භාවිත කරමින් පලදායිව යොදාගන්න පුළුවන්. ඒවාගේ අපටතවත් දැ නාට හරංග කලා වගේ විෂයන්වලදී. අපිට නූර්ති නාට්‍යවල නැත නාඩගම් නාඩගම් කාරඩියේ. සුවිශේසිී ලක්ෂනානානි ලක්ෂණ කතා කරාද්‍යපිට පුළුවන්. දේශන ප්‍රදර්ශන කමියත් එක්ක යොමු වෙලා ඒ සාකච්චාවක් මෙ හේවන්ඩ පුළුවන්.ට හැම විශේකදිම උචිත විසේ කොට්ටාස වලට පමණයි අපි, ේශන ක්‍රමේ භාවිත කරනි කණ්ඩායම් ක්‍රමේ භාවිත කළ යුතු හැනැති. ප්‍රධාන ක්‍රමවේදිී විදියට අපි දේශන ක්‍රම යොදාගන්නෑ ද්‍රගුරුවරයාාව වේකපුෘතියෙන් විචාර් හුද්ධියෙන් යුක්තව තමගේ පාඩම සඳයගෙනමු අවස්ථාව සඳහා. එ පන්තිකාමට ගෙනයාන වලාව උචිත වේලා සලකා බලමින් මේ ක්‍රමවේදිතා රසවත්ව පලදායිව අර්ථවත්ව භාවිත කරයි කියලා. විශ්වාස කරනවා මේ අවබෝධය සමඟ. ඊළඟට අපි පව ඉගෙනුම් ක්‍රමවේදයක්කති යොම්වෙමු ඒත් අපි බහුලෝ භාවිත කරන ගෙනුි ගැනීමම් ක්‍රමවේදයක්තමයි සාකච්චා ක්‍රමය ඩිස්කසන් මෙතඩ අපි මාමුලින් සඳහන් කලා දේශන ක්‍රමේ තුළ සාකච්ඡා ක්‍රමය භාවිත වනාා ට පුළුවන් ගෙනමු ශල්පගමයක් වශයෙන් එතන ද මෙතන අපිට පුළුවන් සාකච්චා ක්‍රමය ප්‍රධහන්නේ ගෙනුම් ක්‍රමවේදයක් වශයෙන්ම භාවිිත කරන්න මොක් හද සාකච්ඡා ක්‍රමය දැන් අපිට මේක ප්‍රාථමික පන්තිකාමරේ කනිිෂ්ට ජෙස්ත. ්‍රිතික ්‍යේස්තදවිතික හැමන්ති මට්ටමක් සඳහාම අපිට සාකච්ඡාක මේ භාවිත කරන්න පුළුවන්. එතුොට සාකච්ඡාවට බඳුන්වන කරුණ පිළිබඳ. බඳුනන තේමාව මාතෘකා පිරිිබඳු විමර්ශන සීලී ගවේශනසිලි බුද්ධිමය සංවාදයක් තමයි සාකච්ඡා වශෙන් ගොඩනැගෙන. මේ සඳහා සාකච්ඡාව ඉතාම පලදායාකාරයට බිධිමත්තු හා ක්‍රමාණු කූලව සැලසුම් කරන්න ඕනි ගුරුවරයා. ට්‍රප්ප කිසියන් පාඩමක් සඳහා සාකච්ඡාක මේ භාවිත කරනවා නම්. ඉතාම බුද්ධිමත්තුව අපි සලකා බලන්ඩෝනි සාකච්ඡාක්‍රමය අපින් මොන කුමනාකාරයටද භාවිත කරන්නේ කියලා. එතකොට. මන අපිට පුුවන් සාකච්ාව ආරම්ප කිරීමේ ඉඳලාම සාකච්ඡාවන මාවදක්වාම ගුරුවරගේ අවධාන යොම වයුතුයි. සාකච්ඡාව පවත්වොනවා නම් අපි ඒ සාකච්ඡා කරන මාතෘකාව තේමාව විෂය කොට්ටාසේ පිරිිබඳව සිසුුව කලින් දැනුමත් කරන්න ෝඕනි. කලින් දැනුවත් වෙලා සාකච්ඡාව සඳව්‍ය තොරතුරු මූලාශ්‍ර ලබා ගැනීමේ ක්‍රම වේත පිළිබඳ සිසුන්ට මඟ පෙන්නීමක් කරන්න දෝනි වගේම ගුරුුවරත්තේ සම්බාන්ධයෙන් ඉතාම හොඳින් දැනුවත්වෙන් ඩොනි පෝෂණය වෙන්න ආවශ්‍යයි. ඒවාගේම සාකච්ඡාවට රැස් කළ සියලූම තොරතුරු අපි ගන්නේ. තොට විධ සිසුන් විවිධාකරය තොරතුරු රැගෙනාවම කෝමත සාකච්ඡාවට අදාලා ආකාරයට තේමාාවට මාතෘකාවට විෂයට අදාලා ආකාරයට පාඩමට අදාළ ආකාරයට මොන තොර තුරුතා පියාරගන්නේ කියලා මැනවින් කළමනා කන්නේෙ කළ තෝරා පේරාගන්නත් තෝනි. ඉතාමතරව ඒසාකච්ඡාව අපි කරන්නේ කණ්ඩායම් වශයෙන්ද පන්තියක් වශයෙන් සාමූහිකවද එහෙමනං අපි සාකච්ඡාවට සහභාගී වන්නන්ට තිෙන බුහොමිකා. විසේ කොට්ටාස ක්‍රියා කාරකම් වෙනවෙන පවරන්නත් තෝනි එත් එක්කම අපිට පුළුවන් සාකච්ඡාව සඳහනාය කත්වය හෝ වගකින් පවරන්න පුළුවන් සිසුන් වෙත තුට සාකච්ඡාවක් දැන් ආරම්බේදින ආරම්බේ ගුරුවරයාට කරන්න පුළුවන්. ුවරයාම් සාකච්ඡා වාරම්භ කළයුතුයි කියලා පිළිගැනීමක් නැහැ නියමයක් නැහැ එකතුත් අපිට පුළුවන් සාකච්ඡා වාරම්භ කිරිමීමි වගකීම සිසුවාට හෝ සිසුන්කි පදෙනෙකුට දෙන්න පුළුවන් එහම තන් දෙපිරිසටම උචිත විදිහට සැලසුම් කරගෙන දෙපිරිසටම සාකච්ඡා වාරම්භ කරන්න පුළුවන් ඒ වගේම අත්දැකී මකින් ප්‍රායෝගික අත්දැකීමකින් සාකච්ඡා ආරම්භ කරන්න පුළුවන්නතන් කණ්ඩායම් නා එකයට සාකච්ඡා වාරම්භ කරන්න පුුවන් එමන තන් තේමා පස්තුතියට අදාළ වෝ ප්‍රායෝගිකව සිදුනු සංසිීත්තියක්. පොතක පත්තරේක කොටසක් මාධ්‍යයකින් විකාශනය වූ කොට සක්කා අරගෙන සාකච්චා ආරම්භ කරන්න පුළුවන්. ඒවාගේම මාතෘකාව සම්බන්ධ අත්දකින් ප්‍රකාශ කරමින් සාකච්ච වාආරම්භ කරාන්න පුළුවන්. ඉළඟට ඒ කතා කරන සාකච්ඡව භාජන වන දේ සම්බන්ධ උපකරණයක්. ග සම්පතක් ඇුරු කරගෙන සාකච්ඡා ආරම්භ කරන්න පුළුවන්. එක් කොහො මූුණත් පෙන්ඩෝනිි මෙසිියලුම අවස්ථා සාකච්ඡා කරන මූලික කරුණු හා බද්ධ වදේවිය යුතුයි. එතවට තමයි සාකච්ඡා ගෙනම් ප්‍රමේදයක් වශයෙන් ඉතා මාර්තවත්වන්නේ. ද අපිට පුළුවක් සාකච්ඡාවක්. බුද්ධිමණ්ඩල සාකච්ඡාවක් පෙන්ඩ පුළුවන් වෙනත් සංවාද මේ සාකච්ඡාවක් පෙන්ඩ පුළුවන්ම්. අපිට උදාහන්න ගණ්ඩ පුළුවම්. දැන් සිංහල විෂයගත්තු ශ්‍රී ලංකාවේ නවකතාවේ ප්‍රභාවේ. අපි දැන් සාකච්ඡාවට බඳුන් කරන කාරණය ශ්‍රී ලංකාවේ. වේනව කතාවේ ප්‍රභාාවේ පිරිි බන්ධ වන ඉට අදාල බොහොතොරතුරු සොයාගේ නෑවිල්ලා කත්ම වශෙන් බෙතාගෙන උචිත මාතේ භාවිත කරමින්. උචිත පතපොත භාවිතක කරමින්. අවශ්‍යන රූපරාම භාවිත කරන්න පුල විද්‍යු තාක්ෂය පෝගකරගෙන. අපිට හොඳද සාකච්චාවක් සංවාදෙයට ලක්කරන්න පුළුවන්කම නැබෙනවා එවගේ පුරවශ අධ්‍යාපනේ විශේත් එහෙමයි. බොෝ දේවා ලපිට සීලංකාවට පළත් ස භාාව්‍යද. තුට මේ විවාදයකට වගේම විවාධාත්මක සාකච්ඡාවට බඳුුණු කරන්න පුළුවන්. බොහෝ දෙනකුගේ අදහස්ථාරගෙන අපිට නවදහන් නව දැනුම් සම්භාරයක් අපිට එකතු කරන්න පුළුවන් වෙනවා සාකච්ඡා ක්‍රමය හරහා. එතකොට එම මෙන්න මෙයා කාරයට පුළුවන් අපිට සාකච්ඡා ක්‍රමය. පන්තිකාමරඉත පලදායිව භාවිත කරන්නට එතන තිත් අපි සාකච්ඡා කරය භාවිත කරන්නේ උත්චික පාඩම් හෝ උච්චිත විසය කොට්ටාස සඳහා පමණ ඉතිං ඒ විදියට භාවිත කිරීමෙන් අපිට පුළුවන්කම ලැබෙනවා සාකච්ඡා ක්‍රමය පලදා ඉගෙනුම් ඉගැනම් ක්‍රමවේදයක් වශයෙන් පන්තිකාමරයට රැගෙන යන්න. ඒපාගේම සාකච්ඡා විදි ගුරුුවරයක් තවත් සැලකිරිිමත්යුතු කාන්නා කීපයක්ති නවා. එකත් මිශේෂවෙනෝ මොකදද. සාකච්ඡා වාරම්භ කරනකට සැම දෙනාගම අවධානයහා. වීම ලබා ගත්ත හැකි අවස්ථාවේ සාකච්ඡා ආරම්භ කරන්නඩෝනි සිසුන්ව සන්සුන් වෙලා සූදානමක් නෑ කායික මානචක වශයෙන් එතකොට සාකච්ඡවා ආරම්භකිරීම පල රහිත දෙයක් බවට පත්වවෙන්න පුළුව.ඒත් එක්කම දැන් සමූහ සාකච්ඡාවක් කන්්ඩා යම් සාකච්ඡාවක් නඟ පිනායකින් පත් කරනවා.ඒ අවස්ථාවට ග හිල්ල නායකත්වයක් බිහිවෙනම නං හොඳයි නම් ත අපට කියන්න බෑ සිසුන් තැම්මිට හෙම ොවෙන්නත් පුළුව වෙන්නත් පුළුවන්ගේ හින්ද අපි මෙහවන්න නායකයකු පත් කල තියන්න අපිට පුළුවන් කමතින පන්තිය කණඩායම් කිය පේකට බෙදුවම් කණ්ඩායම් මලට ප්‍රජාතාන් චීවනායකිකු පත් කරගන්නා අවස්ථාවපට දෙන්න පුළුවන්. ඉලට අපි සාකච්ඡාාවේදී අනවශ්‍ය පැත්තරියොම් වෙන්නේෑ. ප්‍රශ්නගත කරුණට තේමාවට විශෂයට. විවාධාපන්න මාතෘකාවට අදාළ කරුණු පමණයි අපි සාකච්ඡා කරනු ලබන්නේ. ඒ වගේම සාකච්ඡාවයේදී එක්කා එෙක් දෙන්නෙක් නායකයාම පමණක් නෙවී. ඇහැම දෙනාටම කණ්ඩායම ඉන්න පන්තින සමූහටම. වෙන වෙන ම අවස්ථාව කාලේ ලබා දෙනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. එතකොට හැම දෙනාම සමූහයක් වශෙන් එක් වන අදහස් දක්වනවන අපි එ මැනවිෙන් කළමනා කණය කරන්න ඕනි. එත් එක්ක මනවස්ස ගොහොෂාවගේ දේවලින් සිසුන් ඉවත් කරන්නත්වගේම සාකච්ඡාවදි මනාවිනයක් සිික්්ෂනයක් සංඥමය පවත්වාගන්න ඕනි. එක් වර සීලු දෙෙන අදහස් දැක්වොත් තේවාගේම තව කෙන ඉදිරි පත්කන අදහසට මතයට විරුද්ධනම් තමනාවේකිසිලිව නැග නො සිටීම. ඒ බගේම ප්‍රකෝපිට පත් නොවීම තමන්ගේ මතයෙන් නොවෙන්ඩ පුළුවන්. තමන්ට විරුද්ධ මත්තයක් වෙන නමුත් එයට සාභධානයව සංඥමයෙන් සවන්දීම කියන විනීතගුණේ. සික්ෂණය ශිෂ්‍යයාා තුළ ඇති කරන්න ඕන ගුරුවරයා මැදිහත් වෙලා. ඉලන්ට ඉදිරිපත්වන අද සමට වැරති සාවතය අදහස්න ගුරුවරය හැකිත්මනින්නේ අවස්ථාව එළඹෙන පළමු අවස්ථාවේ නිවර ඇදි කළ යුතු වෙනවනඇතන් සාවාත්‍ය අදහ සිසුන් තුළ සහ සමාජගතවීම තුළ අහිතකර ප්‍රතිඵල ලැබන්න පුළුවන් සසාකච්චක්‍රමේ ඒ බහගේම ඉදිරිපත්තු අදහසක් පිළිබඳ තවා අදහස්ථාව යෝජන විවේචන ඒ ස උචිත පරිදි අවස්ථාපිට සලසල දෙන්න පුළුවන්. ඊළඟට සාකච්ඡාවේ ගරුත්වය, අභිමානය ප්‍රශස්ත භාවය. වටිනාකම ගුණාත්මක භාවය පලදු නොවනාකාරයට අපි සාකච්ඡාව පවත්වන්න ඕනේ වගේ ම සාකච්ඡාවේදී අපේ ඉදිරිපත්වන කරුණු. සාකච්ාව ඇගීමට හතක් සේරු කරනයට යොමුුවන්නත් අවස්ථාව උදාකරගන්න අවශ්‍ය වෙනෝ. එත් එක්කම සාකච්ඡා පවත්තනකට වාර්තාකරුවේ අපි පත් කනමකද සාකච්ඡාවේ කියවන කරුණු වාර්තා කරන්ඩෝනි වාර්තා කරලා ඒවා. සමාජ ගත කරන්න පුරුවන්, පාසල් සංගරාවකට යන්න පුළුවන්. පාසලේ ප්‍රවෘත්ති විකාශණටියානුපලන හින්දා සාකච්ඡා මේේ තොරතුරු වාර්තා වෙන්නත්ත ඕනි. ඉල්ලන්නඩ සාකච්ඡාව අවසානයේ සමාලෝචනයා. සාකච්ඡාවට බඳුන්නු කරුණුුවල ප්‍රපලතා බැදගත්කම වටිනාකම තාහුරුවනාකාරයේ සමාලෝචනාාත්මක. සාකච්ඡාවක් එතන සිද්වී යුතුයි. එසේ කිරීමෙන් සාකච්ාක මේ ගෙනුම් ගැනම් ක්‍රමවේදයක් විදිරප්ටි තම පලදායකව භාවිත කරන්න පුළුවන්කම් ලැබෙනවා. ඒවාගේම ගුරුවරයා වග පලාගණ්ඩෝනිී සිසුන් සාකච්ඡාවට සම්බන්ධ කිරීමේ දිමාම් ඹුලින් සඳහන් කළ කරුණුවට අමතරව මොනවද. පාඩම අරමුණු සමක බර්ද්ධවෙන් ඕනි. අපි කොටින්ම කියනවනං අපේ සාකච්ඡාව අවසාන වශයෙන් ලංකාවියයුත්තේ සාකච්ඡාව පලේ ජාතික අධ්‍යාපනාරමුණුත්තෙක්. මූලි කධ්‍යාපන නිපුනතායික් ඒවගේ මිගෙනුම් පලඒක. ඉගෙනුම් පලේක සම්බන්ධ වෙන්න අවශ්‍යයි. එතකොට එහෙමනං. මෙතන මාමුලින් සඳහන් කලා වගේ මාතෘකාවෙන් පරි බාහිර කරමුු අපි යොදාගන්නවනං ඒ ඒ අවස්ථාව මාතෘකාව පෝෂණය කිරීම සඳහා. ඒ පිළිබඳ ශිෂ අවබෝධය අවධානයේ වැඩි කිරීම සඳහා වන්නක් විය යුතු. ඒ වගේම සියලුම සිසුන්සාකච්චාවට සම්බන්ධ කර ගැනීම අදහස් ගොුණු කරලා සංවිධානය කරලා ක්‍රමුවත් සැලස්මක් අනුවක් ගලායාම. සිిදදුවන ආකාරෙ සාකච්చාව හේවන්ඩ සිසනිියෝමු කරන්නෝනි. ලට දිරි පත්න කරුණු පිබඳ තරකානු කුලවීමේ පසුබිම සකස් කරලතිෙන්්ඩෝන ඒත්කම සිසුන්ගේ ආරම්භග ශක්තිය වර්ධනය වඩෝනි මෙතන. ආරම්භග ශක්තිය ඉලට මෙහෙල්මේ ශක්තිය සැලසුම් කිරීමේ ශක්තිය ඒ වගේම විනය ශික්ෂණය අන්මත ගරු කිරීම උදවකිරීම සමග සමාධානය ඔය වගේ දෙවල් මේ මොුණ වදවර්ධනය වෙන සාකච්ඡාව නිසා. ඒ විශේ පිළිබඳ දැනුම විතරක් නෙමයි සමාජ කුසලතා බොහමයක් වර්දන. වවා මේ සමාජ කුසලතාත් එක්ක මොන වදවර්ධනයවෙනි ශිෂ්‍යාගේ පෞුරුෂත්වය. අපි කිව්වා ශිශ්්‍යාගේ පවුරු සතා අරම්භග ශක්තිය සන්නවේදන කුසලතා නායකත්ව කුසලතා මෙහැබීමේ කුසලතා වෙන්න පුළුවන් අනිත් සමූයක් එක ගත්ත කිරීමේ කුසලතා ශික්්ෂනතතුට මේ දේවල් අංඟාමවිේ ශිශෂ්‍යයාගේ පවුරුසේට. ඇතුට ශිෂ්‍යයාගේ පවුරුෂේ බවවිද පැතිකට මෙතනින් අපි ටානආවන්නේ කරගන්න පුළුවන්. ඒත් එක්කම ර විද බුද්ධි ායි කියවෙන කාරයට අපි නොසිතු ආකාරයේ ශිෂ්‍යාගේ මොලේ බොහෝ කුටිරාවතිී වෙලා ගුරවර නොසිතු ආකාරේ දක්ෂතා සහ දක්ෂීන් මේ තුළින් බි ඩ පුලා. තුරක් කතිකය හොඳ විවාදකරුවේ හොඳ නිර්මාණ ශීියෙක් හොඳ සැලසුම් කරුවෙක් හොඳ නායකෙක් හොඳ මේ වන්නේෙක් හොඳ ආරම්භක ශක්ති ඇති කෙනෙක් තුර බලන්ධ සිසුන් ඇතැම්කමවේද තුළ සිරගත්ත වෙලා තියෙන සිසුන්ට අවස්ථාව දුන්නාම සිසුන්ගේ බොහෝ දක්ෂතාමත් වෙලා බොෝ දක්ෂීෙන් අපිට මතු කරගන්න පුළුව. ඒවාගේම කිසි අම අවස්ථාවක අලස විදියට ඉන්නවනන් සිසුන් ඒ අය ක්‍රියා ශීලී කලා අපිට පුළුවන් සාකච්චා ටඒගොලන්ට පහසුවනාකාරයට ඕවුනුත් අනුගත්ත කරවලා ඔන්තු ලේ පිළිබඳ පෙළඹිවිම ඇති කලොුන්ගේ ඊළඟ අවස්ථාව වඩක් සාර්ථක කරන්න. ඉතින් මෙෙන මෙයා කාරයට අපිට පුළුවන් සාකච්ඡා ක්‍රමය පළදා ගෙනුමි ගැනුවම් ක්‍රමවේදයක් විදිහට යොදාගන්න පුළුවන් පාසල් විශේමාලාවේ සෑම විෂේකම උචිත පාඩම් සඳහා. ඉදින් ඔබට ඒ දක්ෂතාව විවේක බුද්ධිය විචාර බුද්ධියති එන්ඩෝනි සාකච්චා ක්‍රමය මාමගේ පාඩ මේ කුමන කොටස් වලද. කුමන විශේද ද කුමන විශේ කුමන පඩම්වට දේ පඩමේ කුමන කොටස් වටද භාවිත කරන්නේ. ඇැති මේ ක්‍රමවේද ඉතාම හොඳින් පලදායිව. ක්‍රියෝ භාවිත කිරීම තුළින් අපිට පුළුවන් පලදායි අර්ථවත්තිගෙනුම ගැනීම් ක්‍රියාවලියක් වෙත ශි්ෂා රැගෙන යන්න. ඇතු අපිට පන්තිකාමරරි තින බොහෝ ගැටලු අපි වෙන් කරනවා සමත් අසමත් හැකි නොහැකි ලකුන් වැඩි හඩුවාදී වශෙන්තකට මේ බොහොමයක් ගැටලුවල්ට අපිට බිස ඳුම් ලබා දෙන්න පුළුවන් මේ ක්‍රමවේ දහරහා. ඇතිින් මං අද කතා කලවබ සම්ග දේශන ක්‍රමය සහ සාකච්චා ක්‍රමය කොහොමදාපි. යයිව ගැෙනුම්ි ගැනුීම කමවේද වශයෙන් භාවිත කරන්න පන්තිකාමට ඉතින් ඔබට පුළුවන් දේශන ක්‍රමයට ස සාකච්ඡා ක්‍රමයට පාඩම් සැලසුම් කරන්න පුළුවන්ං ඔබට ආරාධනා කන යෝජනා කරනවා දේශන ක්‍රමය සහ සාකච්ඡා ක්‍රමය පලදායව භාවිත කරමින් ඔබට කැමති අභිමත පාඩම් දෙක තුනක්වත් අවමවාසෙන් සැලසුම් කරන්න සැලසුම් කරලාය ප්‍රයෝගිකු අපි භාවිත කරමු පන්තිකාමර තුළ එන් තමයි මේ මෙහි වටිනාකම ඔබ ගජීවිතයට සාාශිෂ ජීතයටත් අධ්‍යාපන ශේෂත්‍රයටත් ගමන් කරන්නේ. ඉතිම බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩ සටහන්වරින් අනෙ කුත්තිගෙනුම ගැනීම් ක්‍රමවේද පිළිබඳව ඔබ සමග සංවාද ශිලීබහන් ඔබ සමඟ කතා කරන්න. ඉතිං එතෙක් ඔබට ඉතාම නිදුක් නිරෝගෙ සෝබර කාලයක් ප්‍රාර්ථනාකරන්නවා සියලුදන ප්‍රවේශමෙන් ඉන්න සෞකි උපදේසා නුගමනය කරන්න නිවාස තුළට වෙලා අර්ථවත් පළදායිතියා කාරකම්මල නිරත්ථවමින් සතුටින් කාලෙ ගතකරන් තින් ඔබ සියලු දෙනාට නැවතත් සුපදාශක් ප්‍රාත්ථනා කරනවා බෙවින්මස්තුූති අයිභුවන්.